මම ජගත් රංගොඩගේ නමින් ශක්ති පුනරුත්ථාපන පදනමේ සභාපති අධ්‍යක්ෂ ඒ වගේම දකුණු පළාත් දුෂ්‍යාබාධිත සංගමේ සමලේකම්වරය හැටියට වැඩ කරනවා. ඉතින් අපේ මේ නිවාසයේ දැනට 25ක් ඉන්නවා දුෂ්‍යාබාධිත අය. ඉතින් අද මේ රටේ ඇති වෙලා තියෙන කොරෝනා මේ වෛරස් තත්ත්වය ලොකු අභියෝගයක් ඇත්තටම අපිට. මොකද ඉස්සර අපිට ඕනෑම කෙනෙක් ඇවිල්ලා අතින් අල්ලලා කතා කරලා සුහදශීලී. නමුත් දැන් බාහිර සමාජයේ බොහෝ අය බයයි. ඉතින් ඒ වුණාට අපි මෙතෙන්දි සැලෙන්නේ නැහැ. අපි අපේ වැඩ කටයුතු ටික සුපුරුදු පරිදි බොහොම සතුටින් අපි එදිනෙදා කටයුතු කරගෙන යනවා. ඉතින් අපිට මම මේ සමාජයෙන් ඉල්ලන්නේ අපේ දුෂ්‍යාබාධිතයට ආබාධිතයට ඔපට පුළුවන් උපකාරයක් කරන්න. දැන් අපිට තමයි මේ ආබාධ සහිතයට ලොකු ප්‍රශ්න තියෙන, විශේෂයෙන්ම දුෂ්‍යාබාධිතයට. මේක අපිට බස් එකක ගියත් වෙන තැනකට ගිනියක් ගියත් ඉස්සර ගොඩක් අය අතින් අල්ලලා නග්ගනෝ. මේ තත්ත්වයේ හින්දා බොහෝ අය බය වෙලා තියෙන්නේ. දැන් ලොකු ප්‍රශ්නයක් ඒක. දැන් මේ නිවාසයේ කටයුතු ගන්න. නමුත් මේක අපි අභියෝගයක් කරගෙන අපේ වැඩ කටයුතු ටික හරියට කරගෙන යනවා. ඉතින් ඔබටත් පුළුවන් නම් අපට උදව්වා උපකාරයක් මේ සමාජයේ ආබාධ සහිත ප්‍රජා වෙනුවෙන් කරන්න. මම අපේ නම්බර් එක කියන්නම්. 071 4604079. ඔබට පුළුවන් අපිට කතා කරන්න. ඒක අපිට එතකොට අපිට ලොකු ශක්තියක් වෙනවා, අපිට ලොකු හයියක් වෙනවා. ඔබ කතා කරලා විස්තර අහලා ඒ එතකොට අපිට දැනෙනවා ඔබත් අපි තනි කරලා නැහැ, ඔබත් අපිත් එක්ක ඉන්නවා. ඒ ශක්තිය ඒ ඉල්ලීම තමයි ඔබෙන් කරන්නේ. බොහොම ස්තුතියි. අපි කොට්ටාසේ ඉන්න විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව, විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කියලා කිව්වම පස්සේ ඇත්තටම මේ මන්ද මානසික අය, ඒ වගේම දුෂ්‍යාබාධිතය කියන මේ වගේ 155ක කණ්ඩායමකට රුපියල් 5000 ගානේ අපි මාසිකව මේ කාර්යාලයෙන් ගෙවනවා. ඒ වගේම මේ විශේෂ ආපද සහිත අයවලුන් අපේ පොරොත්තු ලේඛන එහෙම නැත්නම් ඒක ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබුවා තව 64 දිනක් ඉන්නවා. ඒ කට්ටියට මේ දක්වා මේක ගෙව්වේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී අපි බලනවා මේ 64 දිනාටත් මේ මාසෙදී රුපියල් 5000 දීමනාව ලබා දෙනවා. මොකද මේ ජනතා දුරස්ථකරණය තුලත් ඒ වගේ මේ මිනිස්සු ඒ සඳහා සුදුසුකම් ලැබලා තියෙන හන්දත් මේ වෙලාව ඇති වෙලා තියෙන තත්ත්වයේ තුලින් මිනිසුන්ට යම් සහනයක් ලබා දීමට රජය විසින් මේ 64 දිනාටත් අපේ කොට්ටාසේ යනුව දැනට විශේෂ අවශ්‍යතා සහිත යාබල් සහිත නැත්තන්ට ලැබමින් සිටි නැත්තන්ට රුපියල් 5000 හම් වෙනවා. ලැබීමට සුදුසුකම් ලැබපු 64 දෙනෙක් සිටියා. මේ 64 දෙනාටත් මේ මාසෙදී අපි මේ රුපියල් 5000ක දීමනාව රජයේ වැඩිහිටි රජයේ ආබාධිත මහලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන හරහා කඩිනමින් ලබා දෙන්න උත්සාහ කරනවා.